විට මේ රටේ හිටපු නායකින් අද තමන්ගේ වගකීම් වලින් බැහැර වෙලා ඒ වගකීම් පිළිබඳව කිසිදු අවබෝධයක් නැහැ. ඒ වගකීම් වලින් තොර වෙච්ච නිසා තමයි අද මේ වන විට අගමැතිවරයා ඉන්නේ පෞද්ගලික සංචාරයක. ජනාධිපතිවරයා ඉන්නේ තවත් සංචාරයක. එතකොට අද අපට පැහැදිලි අද මේ රටට වග කිය යුතු නායකයෙක් නැහැ. මේ රටට ජනතාවට වග කියන්න නායකේ පැය 48ක් වෙනතුරුත් නැහැ කියන පණිවිඩය අපට ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ පැය 48 තුල ඇති වෙන තත්වයන් ඉතාමත්ම භයානක තත්වයන් විය හැකි. මොකද හේතුව අද වෙනකොට අර්බුදයෙන් අර්බුදයට මේ රට ගමන් කරමින් යන්නේ. ජනාධිපති සහ අගමැති අතර තියෙන පෞද්ගලික ප්‍රශ්නත් එක්ක ඒ වගේම දේශපාලන ප්‍රශ්නත් එක්ක තමන්ගේ බලය පිළිබඳව තියෙන ගැටලුත් එක්ක ප්‍රශ්නත් එක්ක අද මේ රට අරාජික කරන මට්ටමකට පත් වෙලා. අනිත් පැත්තෙන් බැලුවම පස්සේ මේ රටේ තාමත් මේ ත්‍රස්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය බැහැර වෙලා නැහැ. දැනටත් මේ ත්‍රස්තවාදී වැඩ කටයුතු මේ රට පුරා ක්‍රියාත්මක වෙනවා. දැන් මේ රට තුල විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ලබා ගන්න හැම මොහොතකදීම කියන කතාවක් තමයි අපි ආණ්ඩුව බලයට පත් කරගන්නේ එහෙම නැත්නම් ආණ්ඩුව ලබා ගන්නේ නැති බැරි අය ඇති හැකි අය කරන්න කියලා. නැති බැරි අය ඇති හැකි අය කරන්න කිව්වා. දැන් කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයේ ඇති හැකි අයට සමෘද්ධිය දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා සමෘද්ධි ව්‍යාපාරය තුල දවන්ත අර්බුදයක් ඇති වෙලා තියෙනවා. අද ලක්ෂ 6කට එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමෘද්ධිය දෙන්න ගිහිල්ලා මේ සමෘද්ධි ව්‍යාපාරය දවන්ත අර්බුදයකට අද පටලවලා තියෙනවා. මේ වන විට මේ ලක්ෂ 6ට සමෘද්ධිය දෙන්න ගිහිල්ලා කොහොමද ලබා දෙන්න උත්සාහ ගන්නෙ? එක පැත්තකින් ඒ ලබා දෙනකොට සමෘද්ධි බැංකුවල තියෙන මිලියන 400කට ආසන්න සංඛ්‍යාවක් අද මේගොල්ලෝගේ ප්‍රචාර කටයුතු වලට පාවිච්චි කරලා තිනවා. ඊළඟට ටී-ෂර්ට් මේ හදන්න ඊළඟට ගත්තන් පස්සේ විශේෂයෙන්ම සංග්‍රහ වියදම් වේදිකා සහ අනිකුත් සියලු උත්සව කටයුතු වලට මේ විදිහට ගත්තන් පස්සේ මිලියන 400කට ආසන්න මුදලක් නාස්ති කරලා තමන්ගේ ප්‍රතිරූපේ ගොඩනගා ගන්න එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නවා. මේ සමෘද්ධි සහනාධාරය මේ සමෘද්ධි සහනාධාරය ලබා දෙන්නෝ සැබෑ ලෙසම දිලුඳු ජනතාවට. දිලුඳුකම පිටු දකින්න ගෙනාපු මේ වැඩසටහන තුළ අද දිලුඳුකම පිටු දැකීම නෙවෙයි තියෙන ඇයට තමයි මේ සමෘද්ධිය ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. දැන් රටේ මේ සමෘද්ධි සහනාධාරය ලබා දීමේ තෝරාගන්නේ විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු මේ සියලු නිලධාරීන් එකතු වෙලා සැබෑ දුප්පත් ජනතාවට තමයි මේ ලබා දීමට ලයිස්තු සකස් කරේ. ඒ ලයිස්තු ටික අරගෙන අද ඒ ලයිස්තු පැත්තකට දාලා එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු මන්ත්‍රීවරු ඇමතිවරු ටික අද තමන්ගේ එක්සත් ජාතික පාක්ෂිකයට ඒ කියන්නේ ආර්ථිකය ශක්තිමත් පාක්ෂිකයට අද මේ ලබා දෙන්න උත්සාහ අරගෙන තිනවා. ඒක නිසා දවන්ත අර්බුදය. ඒක නිසා එකේ ඉඳලා ගත්තන් පස්සේ සැබෑ ලෙසම වඩාත්ම සුදුසු පැත්තකට දාලා මේ පල්ලෙහා ඉන්න ඒ ලයිස්තුවේ ඉන්න අනිකුත් අයට ලබා දෙන්න කටයුතු කරලා තියෙන නිසා අද සෑම ආසනයකම මෙවැනි තත්ත්වයක් උදා වෙලා තිනවා.